开。아까가오다야우자아까아오야담아이든아페아까주디아까이스라인담아아페기들은몰림마내기디네키나담아이메야이딘이헤이디마게마하트야와이마와이몰림마내기디와니초디메니까දැන් ඉතින් ලංකාවට ඇවිල්ලාවත් අපේ ගෙදර හැමෝම මුලින්ම හැරවන්නේ චූටි මැණික. සාමාන්‍ය චූටි මැණික සමහර දවසට පහටත් නැගිටින වෙලාවල් තියෙනවා. සාමාන්‍යයෙන් චූටි මැණික නැගිටින වෙලාව තමයි 6:07. ඉතින් නැගිටලා ටිකක් වෙලා ඉඳලා දැන් යා උදේට තේ බීලා ඔක්කොම කරලා ඉන්නේ. දැන් මේ මොනවද දන්නවද කරන්නේ? අම්මම්ම ගියස් කරනකොට චූටි මැණික අම්මම්මට උදව් කරනවා. බලන්නකෝ කොහොමද අපේ චූටි ගර්ල් උදව් කරන්නේ කියලා අම්මම්මට. බබාටලු තියන්න ඕනේ ආ බබා. බබා keep nicely. Go and keep it nicely. කිරි කිරි බෝ. ආ කිරි කිරි බෝලෝ. කිරි කිරි බෝල්. කිරි කිරි බෝලේ රලි රලි මාලේ මෙලමයා කොන්න. රසිකෙන් ගිනාවෝ. චූටි මැණිකට දැක්ක චූටි මැණිකට අපි බෝල වැස්සක් වහසන්න යන්නේ දැන් අපි අම්මා අපි දැන් වහසන්න යන්නේ මල් වැස්ස කොන්න ඔන්න බලන්න චූටි මැණික 1 2 බලන්නකෝ ඉතින් මේ වැඩේ නම් චූටි මැණිකට පුරුදු කරේ අපේ අම්මා සාමාන්‍යයෙන් නිතරම මෙහෙම බෝල ටික චූටි මණිකට මල් වැස්සක් වගේ බෝල වැස්සක් වස්සනවා. ඉතින් දැන් ඒකට හරි ආසයි අපි චූටි ගර්ල්. අපිත් ඉතින් ওই වගේ පුංචි පුංචි දේවල් වලට ආසයිනේ. ඉතින් චූටි මණිකට මෙහෙම කරද්දී මමත් ඉතින් ළඟටම වෙලා ඉන්නවා. හැබැයි ඉතින් මේ වැඩේ ෂෝක් වුණාට බෝල හතර අතේ ගියාට පස්සේ ඒව අහුලන එක තමයි තියෙන අමාරුම වැඩේ. බලන්නකෝ අපි ගර්ල්ට නම් හරිම හැපි මේ වැඩේ. ඉවරයක් නැති බෝල සෙල්ලම. චූටි මැණිකයි අම්මම්මයි. දේ පාන්දර චූටි මැණිකට පේනවනේ. චූටි මැණිකගේ වැඩ. චූටි මැණික. කො? මුණ පෙන්නන්න ඔයාලගේ. Show your face. Hey. Show your face. Hi. වගේ චූටි මැණික. වෙන්නන්න. දැන් අපි යන්න හදන්නේ ගෙදරට ඕන කරන බඩු ටිකක් ගන්න. අම්මා අම්මයි චූටි මැණිකයි මමයි. ඉතින් මම මෙහෙම තමයි චූටි මැණිකට ආද ඇඳුවේ. මම හිතුව චූටි මැණිකගේ කොණ්ඩේ ආද ගොතනවා කියලා. දැන් ඉතින් ටික ටික කොණ්ඩේ වැවිලා තියෙන්නේ. මම ඉතින් හරි ආසයි එක එක විදිහේ මෝස්තර චූටි මැණිකට කරන්න. අපේ චූටි ගර්ලුත් හරි ආසයි ආව ලස්සන කරනවාට දුවලා ගිහලා කණ්ණාඩියෙන් තමයි බලන්නේ අන්තිමට ඇඳුවට පස්සේ. ඉතින් මේම තමයි මම අද අපි චූටි ගර්ල්ව ලස්සන කරේ. එහෙනම් ඉතින් අපි පරක්කු වෙන්න කලින් යමු. ගෙදරට ඕන කරන බඩු ටිකක් ගන්න. මොකද අද අපිට හවසට යන්න තියෙනවා ෂෝක් ගමනක්. ඉතින් දිගටම ඉන්නකො වීඩියෝ එකත් එක්ක අපි අද කොහෙද යන්නේ කියලා බලන්න. අපි ආවා බඩු ගන්න. චූටි මැණිකරන් හරි මාසයි ෂොපින් කරන්න. මිමින් තිබ්බනම් මෙතන තියෙන ඔක්කොම ටික අදි. බලන්නකෝ ඔයගොල්ලන් ආසයිද කියලා මේ බිස්කට් එක කන්න. මං හරි ආසයි මිල්ක් කුකී එක කන්න. ඉස්සර ඉඳන්ම මං හරිම ආසයි ඒකටයි බැටර් කැරල් එක කන්නයි. ඉතින් මං ගත්ත චොක්ලට් බිස්කට්. එතකොට චූටි මැණිකට පිටි මම එහෙන් දාපු ඒවා ඔක්කොම ඉවරුණා. ඉතින් දැන් ඉතින් ආයි යනකම් මං හිතුවා මෙහෙ දේවල් පොඩ්ඩක් චූටි මැණිකට දෙනවා කියලා. ඉතින් මම ඔගොල්ලෝ දන්නනේ එහෙ ඉද්දිත් මම එකම જાතිය නෙවෙයි දෙන්නේ. මම මේකේ PDA Pro, එතකොට Lactogrow ගොඩාක් දේවල් දෙනවා මික්ස් කර කර. මොකද එකම ෆ්ලේවර් එකේ චූටි මැණික් කොහොමත් ඒ ටික කාලයක් එකම දේ බොන්න කැමති නැහැ. ඒක නිසා මම එක එක જાතියෙන් තමයි චූටි මැණිකට ගොඩාක් දේවල් දෙන්නේ.
ඉතින් මං චූටි මැණිකට දෙන්නේ හයිලන්ඩ් එක හරි කොත්මලේ එක හරි තමයි යෝගට්. ඒකත් ඉතින් හයිලන්ඩ් කොත්මලේ දෙක මාරුවෙන් මාරුවට දෙනවා. හැමෝටම අපේ චූටි මැණික බායි කියලා ඡන්ද ඉල්ලන්න හදන්නේ යන යන හැමෝටම බායි කියලා. ඔන්න ඉතින් අපි බඩු අරගෙන ඉවරයි. දැක්කනේ අපේ චූටි මැණික අයියා හරිම ෆ්‍රෙන්ඩ්ලි, හැමෝටම බයි බයි කියන. සමහරක් අයට සමහරක් අය වෙන කල්පනාවල යන අයුණාලේ චූටි මැණිකගේ බයි එකට ආපහු හැරලා ඇවිල්ලා බයි කියනවා. මං හරි කැමතියි චූටි මැණික මෙහෙම ඉන්නවට. මොකද එහෙම චූටි බබෙක් ඇත්තටම මෙහෙම හැමෝ එකම ෆ්‍රෙන්ඩ්ලි ඉන්න ඕනේ. මොකද කෙනෙක් යාව දැක්කා තාදරේ කරන්නේ මං හිතන්නේ හැමෝ එකම හිනා වෙලා මෙහෙම එයා ඉද්දි. ඉතින් මං හරි කැමතියි චූටි මැණික මේ විදිහට හැමදාමත් එයා හැමෝගේ ආදරේ දිනාගෙන ඉන්නවා බලන්න මං ගොඩාක් ආසයි. දැන් ඉතින් කොයි හරි ආවම චූටි මැණිකගෙන් චොක්ලට්ස්, එතකොට යෝගට් මේ වගේ දේවල් දැක්කාම බේරුමක් නැහැ. දැන් අම්මා මේ යෝගට් ඩ්‍රින්ක් එක තමයි චූටි මැණිකට දෙන්න හදන. ඊට කලින් බලන්නකෝ මොනවාද මේ අම්මා චූටි මැණිකගෙන් ඉල්ලන්නේ කියලා. චූටි මැණික එක බොන අතරේ තව වටයක් අපි ගියා මොනා හරි ගන්න මග ඇරුණද කියලා. ඔව් නීතින් මග ඇරුණම ආසම දෙයක්. නිස්ටමෝල් ගත්තා, මීට් බෝල්ස් ගත්තා. ඔගොල්ලෝ දන්නවද ඉතාලියේ මීට් බෝල්ස් නැහැ. ඉතින් මීට් බෝල්ස් ගන්න පුළුවන් ඉකියා එකෙන් නම්. ඒ වුණාට සාමාන්‍යයෙන් සුපර් මාකට්වලෙහි මීට් බෝල්ස් නැහැ. ඉතින් අපිට මෙහි ආවට පස්සේ තමයි ওই මීට් බෝල්ස් එහෙම කන්න පුළුවන්. ඉතින් මම හරි ආසයි මීට් බෝල්ස් කන්න. මේවා හොඳ නැහැ තමයි ඉතින් හැමදාම කන්නේ. වුණාට ඉතින් ඉඳලා හිටලා කෑවට ඉතින් මුකුත් වෙන්නේ නැහැ. අපි ආස දේවල් කන්නත් ඕනේ නේද? ඔන්න ඉතින් අපි බඩු අරගෙන ඉවරයි. අම්මාමයි මමයි කාට්ස් දෙකකට බඩු ගත්තේ. මොකද නැත්තම් එකකට දාගන්න මදි. මේ අපි චූටි ගර්ලුත් ඉන්නවනේ. ඉතින් දැන් අපි ඉක්මනටම යන්න ඕනේ කන්න. මොකද හොඳටම බඩගිනි. ඉතින් ඊට පස්සේ අපිට ගෙදර ගිහිල්ලා හවස් වෙලා යන්න ෂෝ ගමනක් තියෙනවා. ඒ කොහෙද කියලා ඉන්නක වීඩියෝ එක බලාගෙන දිගටම අනිවාර්යෙන් ඕගොල්ලනුත් ආස තැනකට තමයි අපි යන්නේ. අපි ගත්තා පෝක් ඩෙවර්ලෑන් මික්ස් රයිස්. ඉතින් කොහොම හරි මෙතන කෑමනම් හරිම රසයි. අපේ අම්මා තමයි මාව මෙතනට එක්කගෙන ආවේ. මෙතන මාව මම එකයි යන්න රසම රස තැනකට කන්න කියලා අපේ අම්මා මෙතනට එක්කන් ආවා. මෙතන නම මට මතක විදිහට නිවහන. ඔව්. ඉතින් එතන තමයි අපි කණ්ඩ ආවේ. එතන කෑමනම් ඇත්තටම හරිම රසයි. දැන් බලන්න ඇති නේද මේ බබල් ටී එක කොහෙන්ද කියලා. මෙතන බබල් ටී තිබ්බේ නැහැ. මම ඌබර් ඊට්ස් එකෙන් බබල් ටී එකක් මෙතනට ගෙන්න ගත්තා. මේ කුට්ටාවේ බබල් මේනියා එකෙන් මං ගත්තේ තායි මිල්ක් ටී එකක්. ඒකත් හරීම රසයි. කොමාරි දන්නවද මේක බිව්වේ භාගයක්ම කවුද කියලා? අපේ චූටි ගර්ල්. එයා දන්නවනේ දැන් මේක අතර ගත්ත ගමන් දැන් මට ඔක් කියනවා බබල් ටී කියලා. බබල් ටී සමහර දවසට අපේ චූටි ගර්ල් මේ විදිහට තමයි අපි නාවන්නේ. මොකද උණු වතුරටම පුරුදු කරන්න බෑනේ. ඉතින් පොඩ්ඩක් ඇල් වතුරටත් පුරුදු කරනවා. ඉතින් අපේ චූටි ගර්ල් පේනන් හරි හැපි ආට මේ විදිහට වතුරත් එක්ක සෙල්ලම් කර කර නානකොට. අපි දැන් මේ යන්නේ අපේ තාත්තගේ යාළුවෙක්ගේ ගෙදර. මොකද ඒ අංකල් මට එන්න කියලා කිව්ව රම්බුටාන් කඩන්න.
මං ආසම තැනකට තමයි මේ යන්න හදන්නේ. මොකද මං හරි ආසයි රඹුටන් කන්න. බලමු අද දවස මගේ කොහොම වේද කියලා. මොකද මට රඹුටන් දැක්කම නිකන් පිස්සු වගේ. දන්නවද අපි කොහෙද මේ ඇවිල්ලා ඉන්නේ කියලා? මම රඹුටන් වත්තකට. අපි තාත්තගේ යාළුවෙක්ගේ තමයි මේ රඹුටන් වත්ත. ඉතින් දැන් අපි ඉන්නේ ගලන් ගෙදර. තාම ගියේ නැහැ රඹුටන් තියෙන තැනට. මෙතන මෙහෙත් රඹුටන් තියෙනවා. කවද බලමු රඹුටන් කන්න ආසම. මම නම් මාර ආසම කෑම තමයි රඹුටන්. රඹුටන් දිනා නම් උදේට දවල්ට රැයට කන්න ඕනෙත් නැහැ. ඔය අංකල් එනකන් ඉන්නේ. අපි තාම රඹුටන් වත්තට ගියේ නැහැ. අද බලමු අපි කොහොමද ගොඩ රඹුටන් තියෙයිද නැද්ද කියලා. හැබැයි මේ ගස් ටිකේ නම් පොඩ්ඩක් අතර රඹුටන් නැහැ. රත්ටි විතර පොඩ්ඩක් තේ චොට්ටක් තියෙන රඹුටන්. අද ගොඩාක් රඹුටන් තියෙයිද? අපිට නැත්නම් එක රඹුටන් ගිරියක නැති වෙයිද කියලා. බලන්නකෝ ඉතින් අනිත් අපේ රඹුටන් ෆෑන් අපේ චූටි ගර්ල්. එයාගේ කටේ රඹුටන් පොඩ්ඩක් තිබ්බා. කොහොමාරි අපිට ගැළවීමක් නම් තිබ්බේ නැහැ චූටි මැන්ටකින්. කොච්චර හොඳ ඒවා තිබ්බත් මෙන්න මේ වගේ ඒවාට තමයි හිත යන්නේ. මේ කරලා දෙන්න. ඒක තමයි රසම. ආයි වාට නෙවි. ගිවන්ට අම්ම Thank you. Chuti Manik. Chuti Manik. Chuti Manik wants to play. Rain, rain, go away. Sing, sing louder. මම මේ චූටි මැනිකට පේන නිසා හැංගි හැංගි රඹුටන් කනවා. ඒක කොහොමහරි මල්ලි වීඩියෝ කරලා එහෙම තමයි. නැත්නම් ඉතින් කන කන හැම එකම චූටි මැනිකට දෙන්නත් බෑනේ. හැබැයි ඉතින් චූටි මැනික හරීම සැලකිල්ලෙන් ඉන්නේ අපේ කටවල් හෙල්ලෙනවද කියලා බල බල. කොහොමහරි ඉතින් ගෙඩි දෙක තුනකට වඩා නම් යාට දුන්නේ නැහැ. මොකද තාම චූටිනේ. ඉතින් ගොඩාක් දේවල් ඕනට වඩා හොඳ නැති හින්දා. හැබැයි ඉතින් හැමදේම පුරුදු කරනවා. හැබැයි ඉතින් ලිමිට් එකකට තමයි දෙන්නේ. මොන ඉතින් බලන්න කංකල් මට එtti රඹුටන් පොකුරකුත් ගෙනාවා. දැන් අපි යන්න හදන්නේ රඹුටන් වත්තට රඹුටන් කඩන්න. අම්මම්ම බබා කිකි අම්මම්ම චූටි මැනිකව අවුස්සනවා මේ රඹුටන් කකා. දැන් චූටි මැනිකට අද පළවෙනි පාර තමයි අපි රඹුටන් කිරි දෙකක් දුන්නා. දෙකක් නෙමෙයි පොඩ්ඩක් තින් දුන්නා. මට ඇත්තටම බයයි තාම දෙන්න රඹුටන්. අමර හුරු නැති කෑමක් නිසා. තාම අපි ආන්ටිලා කඩපු ඒවා තමයි කන්නේ. බයි මොනෝ වොට් සුද්ධ කල්ලම ගන්නවා මේ නාගේ. මම බලන්නකෝ මේගොල්ලෝ ආපෝ ආපෝ එලා ඉඳන් කනවා රඹුටන්.
කාපු වෙලාව ඉඳන් අපි රම්බුටන් කනවා. ඔබට මේ මම මෙහෙම කන්න chance හම්බෙන්නේ නැහැ නේ. ගහේම තියලා රම්බුටන් කනවා. මට කියන්න උඟුල්ලොත් මෙහෙම රඹුටන් කන්න ආසද කියලා. හැබැයි සමහරක් අය නම් මං අහලා තියෙන රඹුටන් කන්න ආස නැති අය තියෙනවා. මට හිතා ගන්න බෑ මෙච්චර රසදයක්කට ඇයි කැවති නැත්තේ කියලා. මං දන්නේ මම නම් හරිම ආස හැම පළතුරකටම වඩා මං ආසම පළතුර තමයි රඹුටන්. ඉතින් ගහක් දැක්කොත් මට පිස්සු හැදිලා වගේ තමයි රඹුටන් කන්නේ. ඔන්න මේ ඉන්නේ අනිත් එක්කිනා අපේ අම්මා. කොහොම හරි එක ගෙඩියක්වත් කඩලා අපිට දුන්නේ නැහැ. ආපු වෙලාව ඉඳන් ගෙඩි 300ක් විතර අපේ අම්මා කන්න ඇති. ගෙඩි 300ක් නෙවෙයි. ඔගලන්ට හිතා ගන්න පුළුවන් මං ඇයි එච්චර ලොකු ගාණක් කිව්වේ කියලා. කොහොම හරි අපේ අම්මාත් මාර රඹුටන් කෑමක් කෑවේ. අන්තිමේදී තමයි මතක් වුණේ ගෙදර ගෙනියන්නත් රඹුටන් ටිකක් කඩා ගන්න ඕන නේද කියලා. මෙච්චර වෙලා අපි ආපු වෙලාව ඉඳන් කරේ රඹුටන් කාපු එක විතරයි. දෙන්න කඩන්න යාට අම්ම නේ උඩේක දෙන්න මෙතන ඒක සතු වැඩි අපිට මෙන් දින චූටි මණිකට කඩා ගන්න ගිහුවා විදියට අනේ චූටි මණික චූටි මණික ය අම්මා අම්මා ආ බබා ඔන්න අම්මා ගොඩක් සතුටු වුණා වගේම අපේ චූටි මැණිකත් එදා හරියට සතුටු වුණා. ඉතින් මම චූටි මැණිකට ඉල්ලුවම රඹුටන් එහෙම දුන්නේ එයා ආසයිනේ. මොකද එයාට අපි බාධා කරන්න හොඳ නැහැනේ සතුටට. හැබැයි ඉතින් එහෙම කියලා තනියෙන් අතට කන්න දෙන්න එපා. අපි ආව පරිස්සම් කරන්න අපි දැනගන්න ඕනේ. ඉතින් මම හැම වෙලාවෙම බලන්නේ අපි හැමතිස්සෙම හැම මොහොතක්ම සතුටින් ඉන්නා වගේම එයාගේ ලස්සන කාලේ එයාගේ හැම මොහොතක්ම එයාටත් විඳින්න ඉඩ දෙන එක. මෙච්චර වෙලා රඹුටන් කාලා 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 හොඳටම මත් වෙලා දැන් තමයි මේ ගෙදර ටිකක් ගෙනියන්නේ රඹුටන් කඩන්නේ. වෙනවනේ ඉතින් මං මෙහෙම දඟලන්නේ මට ඒ තරම් සතුට වැඩි. මං හරියම සතුටින් තමයි මේ ඉන්නේ. මං හැම වෙලාවෙම ගොඩාක් සතුටින් තමයි ඉන්නේ. ඉතින් මම හැම වෙලාවෙම හදන්නේ ගෙවන හැම මොහොතක්ම උපරිම විඳින්න උපරිම සතුටින් ඉන්න මගේ වටේ අයත් එක්ක. ඉතින් මම හැම වෙලාවෙම ඕගලන්ටත් කියන්නේ ඒකයි හැම වෙලාවෙම ඒ මොහොතේ ජීවත් වෙන්න ඉස්සරහ ගැනවත් පස්සේ ඊට කලින් වෙච්ච දේවල් ගැනවත් හිතන්නේ නැතුව හැම තිස්සෙම ඒ මොහොතේ සතුටින් ජීවත් වෙන්න. මෙන්න තියෙනවා රඹුටන්. මෙන්න අපි චූටි රඹුටන් ගෙඩියේ. Pull this. No, this one, this one. Pull. අම්මා pull ලා. රඹුටන් කඩාගෙන එන ගමන් එයා ආන්ටි අපිව ලස්සන තැනකට එක්කගෙන ආවා. බලන්නකො මෙතන දැක්කම ඕගලන්ටත් ආස හිතනවද කියලා. හරිම ලස්සනයි මෙතන. මෙතනට කියන්නේ සපත්තු පාලම කියලාලු. ඉතින් මම නම් ආවේ පළවෙනි වතාව මෙතනට.
හරි ලස්සනයි මෙතන හරිම නිෂ්කලංකයි මෙතන ගොඩක් අය නානවා ඉතින් මෙතන චූටි බබාලත් නාන ගමන් තමයි හිටි අපි යද්දි අපේ චූටි ගර්ලේ චූටි බබාලව දැක්කා විතරයි එයාට එතනට හරි ඉක්මනට යන්න ඕමනා වෙලා තිබ්බා අන්තිමේදී ගිය මාවත් ඇදගෙන අපි ඉතින් ටිකක් වෙලා චූටි මණිකව මෙතන තියාගෙන හිටියා දැන් යන්න තමයි හදන්නේ හැබැයි ඉතින් යන්න විදිහක් නෑ අපේ චූටි ගර්ල් එන්නේ නෑ අන්තිමේදී අම්මම්ම තමයි ඇවිල්ලා වඩාගෙන චූටි මණිකව එක්කන් ගියේ තව එක පාරක් වන්න අපි යන්න කලින් බලන්නකෝ මේ තැන සම්පූර්ණ වීව එක මොන වගේද කියලා මේ පැත්තේ ඉන්න අය නම් හරිම ලකි මොකද මේ වීව එක ඒගොල්ලන්ට නිතරම පේනවනේ ඊළඟට වුණ අපි නැවතුනේ රොටි කන්න මේක නම් නිකම්ම නිකං රොටි නෙවෙයි මේක පොල් රොටි තමයි හැබැයි මේ කළුගලේ පුච්චපු පොල් රොටි කො බලමු කළුගලේ පුච්චපු පොල් රොටි මීට කලින් කාලා තියන අය මම නම් අද තමයි මේ පළවෙනි පාරට මෙහෙම කළුගලේ පුච්චපු පොල් රොටි කන්නේ. මේක දැක්කෙත් මම අද තමයි. මේක වෙනම ටේස්ට් එකක් තියෙනවා නෝමල් පොල් රොටි කනවට වැඩිය. මේක හරිම ලේසියි කියලා මට හිතෙනවා. මොකද දාපු ගමන් පිච්චිලා ඉවරයි. ඉතින් ඔන්න තාත්තගේ යාළුවා අපි එක්කගෙන ආවා මේ රසම රස පොල් රොටි කඩේට. මෙතන හරි ලස්සනයි. අර නිකන් කතරගම යද්දි වගේ අපිට තියෙන මේ වගේ කඩ ගොඩාක්. ඔන්න ඒ වගේ වයිබ් එකක් තමයි මෙන්න මේ හරි මේ කඩෙන් දුන්නේ. ඉතින් අදත් හරිම ලස්සන දවසක් ගත වුණේ අපි මේ විදිහට තමයි. ලබන සතියෙත් එන්නම් ලස්සන වීඩියෝ එකක් අරගෙන සිකුරාදට. ඉතින් එහෙනම් අදත් අපිත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි බයි.